Hi, man dananje, iting kohoma da? Ada api tawat yanawa Lankawawe tiyena hemama danna kiyana hari sundara pattak balanna. Iting api yanne Riverston. Edi Riverston yana atharamaga tawa den elawa 3ට 10ක් විතර තියෙනවා. මේ අපි ඉන්න තැන හරියටම කිව්වොත් මේ රිවර්ස්ටන් යන අතරමඟ අපි දවල්ට කන්න නැවතුණා. මේ බ්ලොග් එක අද පටන් ගන්නෙ මෙතන ඉඳන්. මේ කන්න නතර වුණාට පස්සේ අපිට හම්බ වෙනවා ලස්සන මේ දිය පාරක් ගාව තමයි මේ පාලමකුත් තියෙනවා. දැන් මං ඉන්නේ හරියටම කිව්වොත් පාලමට උඩින්. මේ මෙතන ලස්සන දිය පාරක් තියෙනවා. මේ දිය පාරට බහැලෙන්න පුළුවන්. ඉතින් අනිත් කට්ටිය උඩ කනවා. අනිත් කට්ටිය කනකම් මං ආවා මේ දියපාර බලන්න. හරි ලස්සනයි මෙතන. ඉතින් අවශ්‍ය වෙන කල යන්නත් ඕනේ රිවර්ස් කරන්න ඕනේ. මේ දියපාරේ සුන්දරත්වෙත් බලලා එහෙනම් අපි කාලා යන් රිවර්ස් කරන්න බලන්න. මාතර ටවුන් එකේ ඉඳලා දැන් අපි රිවර්ස්ටන් එන්ට්‍රන්ස් එක ගාවට එනකන් ඇවිල්ලා තියෙන්නේ. මම කියන්න ඕනේ මේ මාර වෙනසක්
තියෙන පරිසරේ. දැන් අපි අර එනකොට හරි ආවයි. මේ හරි මේ හිතා ගන්න බෑ මේ තමන් තියෙන හරිම ලස්සනයි, හරිම සෞම්‍යයි. එහෙනම් දැන් අපි යන් ටිකට් ගන්න තැනට. දැන් මේ අපි අවිල්ල ඉන්නේ මේ එන්ට්‍රස් එක ගාඩ් වෙන පොය ටිකට් ගන්න. මොනවද ගන්නෙ? පතරෝන්. කිලෝමීටර් දෙකම හාරක් තියෙනවා කියලා තමයි මෙතන ඉඳලා කියන්නේ. කී දෙනාද අපි ඉන්නේ? පහයිනේ. ටිකට් පහක්. කොච්චර දුර තියෙනවද? දෙකක් තියෙනවානේ. වීඩියෝ ගන්න සල්ලි මොනවද ගන්න ඕනේ? මංගල කියලා දාන්න. අපි ඉන්නේ කොහෙද කියලා දාන්න. හොරණ කියලා දාන්න. මොනවද? නිකන් බ්ලොග් එකක් කරා. පිටවල පතන්ට යන්න කොහොමද? මෙතෙන් නම් ප්‍රධාන පාරේ කිලෝමීටර් 6ක් සා පල්ලෙහාට යන්න ඕනේ. ආ යන්න ඕනේ. හරි අපි ගිහින්. හරි. මේ තියෙන්නේ 32යි වැඩිහිටි කෙනෙක්ට 32යි 740යි ලෝකල් කෙනෙක්ට. ඉතින් මේ ගේට් එකෙන් එන්ටර් වෙලා අපි යමු රිවර්ස්ට. තාමත් එකම විදිහට පාර මීදුමින් වැහිලා කට්ටි විදිහට ෆොටෝස් ගන්න. මං ආව ඉස්සරහා ඉස්සරහට ඇවිදගෙන මේ පේන හැමතැනම මීදුමින් වැහිලා හරිම ලස්සනයි. කුරුල්ලන්ගේ සද්දේ පින්න ඒ හැම දෙයක්ම මැද්දේ කිලෝමීටර් දෙකම හරක් දුර කියවාගෙන අපි යමු ඉවස්තන වලට. දැන් අපි ආවා කිලෝමීටර් එකම හරක් විතර ආවා. තාමත් ඉතින් පරිසරය එකම විදියයි. දැන් නම් මීදුම් පොඩිකක් අඩුයි. එකම එකම විදිය තව යන්න තියෙනවා. මේ පැත්තට මොකුත් පේන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම වැහිලා. යා උඩට.
සුන්දරත්වය කියලා නිම කරන්න බෑ. හම්බෝ හරිම ලස්සනයි. ඔතේ මීදුමින් ගිහිල්ලා ඊතල සුළඟක් කියලා හරිම ලස්සනයි. අපි දැන් ඉන්නේ පොඩි වංගුවක වගේ තැනක. වෙලාවකට දෙනවා ලංකාව මේ තරම් ලස්සනයිද කියලා. කතාවෙන් ඇවිදගෙන අපි රිවර්ස් ටර්න් උඩටම ගිට්ටුණා. හරි ලස්සන දෙයක් තියෙනවා පෙන්වන්න. මේ මගේ පිටිපස්සේ. ඔයගොල්ලෝ පේනවද දන්නේ? රිවර්ස් ටර්න් වල ටවර් එක තියෙනවා. මීදෙන් ඇහිලා. සමහර ලාට එක පේනවා. යෝධයෙක් වගේ. මේ මීදුම් මැද්දේ. දැන් නම් පේනවා අඩුයි. බලන්න. තාටි කියලා කැදි වෙන්න පටන් ගන්නේ. අද මීදුම හින්දා ආසනාවට කිසිම දෙයක් පේන්නේ නැහැ. එන පාර ලස්සනට තිබ්බා. ඒනන්ට ඉතින් කරන් දෙයක් නැහැ. බලමු. හෙට උදේ හරි බලාගන්න පුළුවන් වේද කියලා. අපි යන්නේ පල්ලෙහාට. Good morning. ඉතින් ඊ අපි රිවර්ස් ටර්න් වල ඉඳලා එනකොට රෑත් උනා වහිනවා. ඉතින් ඊට පස්සේ මොනවක් අපි ඉඳිකක් කරන්නත් බැරි වුණා. සහ අපි එනකොට අපි නවතින්නේ කොහෙද කියලා ඩිසයිඩ් කරලා තිබුණේ නැහැ. ඒ ප්‍රශ්නත් එක්ක මේ අපි නවතින තැනට එනකොටත් හුඟක් රෑ වෙලා. සහ අපි රිවර්ස් ටර්න් ඉඳලා ආයිත් මාදලේ පැත්තට කිලෝමීටර් 4ක් විතරත් එන්නත් උනා. ඉතින් කොහොමෙන් හරි මේ අපි ආවා. අපි නවතන් ගත්ත රිවර්ස් ටර්න් හොලිඩේ විලේජ් එකේ. ඉතින් උදේ දැන් 6 මාට් විතර තියෙන වෙලාව. දැන් අපි ඊළඟට ලෑස්ති ඉන්නේ පිටවල පතනට යන්න. හරි. මුලින්ම කියන්න ඕනේ මේ රූම් එකෙන් එළියටම හරි ලස්සන view එකක් තියෙනවා. බලන්න. මාරු ලස්සනයි. මම කියන්න දන්නේ නැහැ මේ කඳු. මම කියන්න නම් දන්නේ නැහැ මේ කඳු මොනවද කියලා. කොහොමනත් අපි දැන් ලැස්තිලා ඊළඟට යනවා පිටුල පතන බලන්න. එන හම්බෙමු. අපි පිටවල පතන එන්ට්‍රස් එක ගාවට ආවා. දැන් මේ එන්ට්‍රස් එක කිට්ටු ඉන්නේ. අපි අර කට්ටිය ටිකට් ගන්න. යන් අපි පැත්තට. මේදී මුලින් තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. මේ පැත්තෙන් ටිකට් ගන්න තියෙන්නේ.
entrance එකෙන් ආවා. Entrance එකෙන් ඇතුළට ආවම සම්පූර්ණයෙන්ම මේක තනිදලා භූමියක් වගේ තමයි පේන්නේ. අනේ මේ පතුරු ගැලේ නේද? මීටර 100ක් 200ක් ඇතුළට ආවට පස්සේ තමයි මේකේ තියෙන ඇත්ත ලස්සන පේන්නේ. මේ බලන්න කොටේ. ලංකාවම කියන්නේ කොච්චර සුන්දර රටක්ද කියලා බලා ගන්න ඇත්තට මේ වගේ තැන් වලට එන්න ඕනේ. මේක පතන බිමක්. ඒ කියන්නේ ලොකු උසගස් නැහැ. ඈතින් එහෙම කටුසයිත ශාක. ඔව්. කටුසයි ශාක තමයි තියෙන්නේ. අර ඈතින් ඈතින් උගලන පේනවද දන්නේ? ඈතේ තන භූමි වල හරක් ඉන්නවා. මේ හරක් වෙන්න ඕනේ. මේ දිකටම ඔව්. ඉතින් නවසීලන්තේ වගේ ෆීලිං එකක් තියෙනවා. කුඩල් ඉන්න බෑ. මේ හරි බය කුඩල්ලට. දැන් පොඩ්ඩක් කැලෑවකට වගේ ටිකක් කර කර තැන් තලඟ තියෙන විදිහට පොඩි කැලෑවකට වගේ යන්න තියෙනවා. දැන් අපි ආවිල්ලා තියෙන්නේ පිටවල පතන තියෙන පුංචි ලෝකාන්තිකාවට. යා ඉස්සරහට. දැන් මම ඉන්නේ පිටවල පතන පුංචි ලෝකාන්තේ. නැවත නැවතත් කියන්න ඕනේ ලංකාව කොච්චර ලස්සනද කියලා තේරෙන්නේ මේ වගේ තැනකට ආවට පස්සේ තමයි. දැන් බලන්නකෝ. ඔයගොල්ලෝ පේනවද මේ ඇති? මේ පේන්නේ මොරගහකන්ද ජලාශය. හරිම ලස්සනයි. බලන්නකෝ. කොච්චර ලස්සනද කියලා. මේක දාලා යන්න හිතෙන්නේ නැහැ. කොහොමද කියන්නේ මේ? එත් මොනව කරන්නද? අපිට තව යන්න තියෙනවා. එනවා අපියා. පිටවල පදනදී හම්බෙනවා ලස්සන දියසීරාව. මේ බලන්න. මේ යන ජලය කොච්චර ප්‍රදේශයක් සරුසාවත් කරනවද? ඔගොල්ලොත් මෙයා බලන්න එනවනම් ටොපි කොලයක්වත් දාලා එන්න එපා. මේ පරිසරය එච්චර සංවේදී පරිසරයක්. මුදුම ලස්සනක් තියෙනවා.
මෙතන ඉඳලා වග් එක කරන්න මම බාර දෙනවා අපේ වයිෆ් ට. වීඩියෝ වල පතන බල්ලා ඊළඟට මේ අද අපේ plan එක තිබ්බේ සේරල් බලන්න යන්න. ප්‍රශ්නේ කියන්නේ සේරල් යන පාර එච්චර හොඳක් නැහැ. කිලෝමීටර් 10ක දුරක් යන්නත් තියෙනවා. ගිහිල්ලා එද්දි අපිට වස්ගමුවේ සෆාරියක් යන්න අපි හවස දාන් ඉඳියා. ඒකට යන්න වෙලා මදි වෙනවා. ඉතින් ඒකින්ද මේ අපි හිතුවා ඉස්සරහ අම්මයා තෙල්ගමුවේ ඉන්නාලා දවල්ට කාලා ඊට පස්සේ වස්ගමුවට එන අය. වාහනේ එනකම කිව්ව නේද මේ දැන් අපි නාන්න හදන්නේ තෙල්ගමුවෙන් කියලා. මේ තියන්නේ දැන් මම මේ වාඩි වෙලා ඉන්නේ මේ මේ මොහොතේ ඒ සුන්දර තෙල්ගමුව එක. අපි පිටවල පතන ඉඳලා අපි වලස්ගමුවට යන පාර අතරේ තමයි මේ තෙල්ගමුවේ අපිට හම්බ වෙන්නේ. තෙල්ගමුව ගැන සඳහන් කරනවා නම් මේ තෙල්ගමුවය පටන් ගන්නෙ නකල්ස් රක්ෂිතේ. දැන් අපි කලින් ආව පිටවල පතනත් එහෙම පිටවල පතන අයිති වෙන්නේ නකල්ස් රක්ෂිතේ. කලින් කිව්ව අපි දුම්බර වනපෙත කියලා විස්තර කියන්නේ. මේ නකල් සාක්ෂිතේ ඉඳලා පටන් ගන්න පුංචි දියපාරවල් එකතුලා තමයි මේ ලස්සන තෙල්ගමුවේ හැදෙන්නේ. දැන් මගේ මේ ඉස්සරහන් තියෙන්නේ ඒ සුන්දර තෙල්ගමුවයි. බලන්න. අර ඈත කඳු පන්ති ඉඳලා ලස්සනට පටන් අරගෙන මේ ඡන්ඩියෙක් වගේ ගලාගෙන බහින්නේ සුන්දර තෙල්ගමුවේ. ඉතාමත් මෙතනට ආවම ඇත්තට මේ දර්ශනේ ඉතාමත් ලස්සනයි. දැන් මේ බලන්න මේ පැත්තේ. මේ පැත්තේ. මේ තෙල්ගමුවේ ගලාගෙන බහින මේ හැම ගස්කොලක්ම අස්සේ. තෙල්ගමුවේ ගැන කියනවා නම් මේ තෙල්ගමුවේ නාන්න අවදානම් තැන් තියෙනවා. නාන්න පුළුවන් තැන් තියෙනවා. දැන් ඉස්සරහෙන් දැන් මගේ ඉස්සරහෙන් කෙලින්ම මේ පේනවා මේ මේ ස්ථානේ. මෙතන නාන්න හොඳ නැහැ. ඒ වගේම මේ පල්ලෙහා තියෙනවා නාන්න පුළුවන් තැන්. දැන් අපි යන්නේ නාන්න පුළුවන් තැනකට නාන්න. තව දෙයක් කියනවා නම් මේ තෙල්ගමුවේ අන්තිමට ගිහිල්ලා එකතු වෙන්නේ අඹන් ගඟට. අඹන් ගඟ කියන්නේ මහවැලි ගඟේ අතු ගඟාව. එතකොට අවසානයේදී මේ තෙල්ගමුවේ ජලය මහවැලි ගඟ සරසාරවත් කරනවා. ඉතින් එහෙනම් අපි යන්න ආගල් පල්ලෙහා. අපි මේ කායක පාක් කරලා දින්නේ මේ මේ පාලම යටමයි. ආහනේ ලොක් කරලා දැන් යනවා අපි බෙලිමල් එකක් පො. බෙලිමල් බබර තුනයි මල්ලි බලන්නේ බිව බිව අපිට හා තමයි දැන් ගොඩක් කාලද මෙතන අවුරුදු කීයක් වෙනවා සියද මෙතන බිස්නස් කරන දිගටම? මෑ වනවද නංගි? හැමදාම නැද්ද? ආ හා හා. මේ අනිත් එක චූටි වි. ඔව් මම එකක් ගත්තා තව. ඒක කලක් ගියා කොහොමද? නෑ පොඩ්ඩක් ඉන්න. ඔයාට එකයි. ඔව් හතරක් ඉල්ලුවා. තව කාට ධර්ම මේ කොහෙ මන්නේ? අපිට මොනවද කියන්නේ? අපිට බෝ ආ
දැන් අපි ඉන්නේ වස්ගම වල කිට්ටු කරලා. දැන් අපි පහුනේ මගදී වස්ගම වල යමනේ. ඒකනේ. ඔව් දැන් වස්ගම වල කිට්ටුයි. දැන් කලින් ඉඳලා ඉඳව හිත සීත පාෂාන පරිසරයේ ඉඳලා දැන් මේතන්ට ආවම තියෙන හාත් පස වෙනස් පරිසරය. දැන් අපි යන්නේ වස්ගම ජාතික වනෝද්‍යානයට. සජිත් ඉන්නේ සජිත් එක්ක තමයි අද මේ වස්ගම සෆාරි යන්නේ. ඉකියලේ කිප්පෙන් නවත්තලා තමයි දැන් අපි යන්නේ. අපි සජිත්ගේ සෆාරි ජීප් එකට නැගලා තියෙනවා. මේ ටිකට් ගන්න තැනට නැගම් මම ඉස්සරහට නැග්ගා. දැන් අපි ඉස්සරහට එමු. සජිත් කියන්න බලන්න අපි පොඩ්ඩක් මේ කොහොමද මේ කට්ටි එනවද දැන් මේ දවස්වල? එනවසුන වැඩි අපි ඉන්නවා. එනවනේ. වස්ගම කියන්නේ මොන වගේ සත්ත්ව జాති සාමාන්‍යයෙන් ඉන්නේ? ටිකට් ගන්න දැන් තාවා දැන් කට්ටිය ටිකට් අරගෙන එනවා දැන් මම යනවා පිටිපස්සට මම දැන් පිටිපස්සට නේ ඈ යා මේක නමක් කියනවද? නමක් මොකක් කියනද මේකට? දම්බරාව කියලා කියන්නේ. මේ උඩ මෙතන තියෙන පොඩි view point එකකුත් යන්න. ¿Qué?
මේ වස්ගමුව ජාතික වනෝද්‍යානය ගත්තහම මේ දිස්ත්‍රික්ක දෙකකට අයිති වෙනවා. ඒ කියන්නේ එකක් තමයි මාතලේ දිස්ත්‍රික්කය, අනිත් එක තමයි පොළොන්නරුව දිස්ත්‍රික්කය. ඉතින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 160ක් මාතලේ දිස්ත්‍රික්කයේ 140ක් විදිහට තමයි මේ වස්ගමුව ජාතික වනෝද්‍යානය බෙදලා තියෙන්නේ. ඉතින් බලන්න මොන් සාමාන්‍යයෙන් ගහන්නේ නැහැ නේ එහෙම එහෙම වෙන්නේ නැහැ නේ වෙලාවකට එනවා මේ අර ඒ තුනු හැටි එනවා නැත්තම් නැහැ ඒ කකර ඔය කකර උයනකම් ඉන්නේ නැහැ ඔක්කොම දැන් බය වෙලා ඉන්නේ මේ වෙලාවේ වස්ගමුව ජාතික වනෝද්‍යානය ගත්තහම මේ වස්ගමුව ජාතික වනෝද්‍යානය දකුණු පසින් සීමාවට තියෙන්නේ මහවැලි ගඟේ. ඒ කියන්නේ දැන් මේකට මේ වස්ගමුව කියලා නම හැදෙන්න හේතුව කියනවා ඒ කාලේ මේකේ සැහෙන වලස්සු ඉඳලා තියෙනවා එහෙම කියලා. එතකොට වලස්ගමුව වස්ගමුණා කියලා තමයි කියන්නේ. ඉතින් ඒ වගේම සහ දැන් අපි එන දිගට මග දිගට දැක්ක සෑහෙන අලි ප්‍රමාණයක් ඉන්නවා. يعني සෑහෙනම අලි ප්‍රමාණයක් ඉඳියා මේ දැන් මේ කොටස මහවැලි ව්‍යාපෘතිය කාලෙදි මහවැලි ගඟේ දකුණු පසේ උරේ සිටපු අලි ටික වම් පසේ උරට ගෙනහල්ලා يعني මේ වස්ගමුව ජාතික වනෝද්‍යානයට ගෙනහල්ලා තමයි මේ මහවැලි සංවර්ධන ව්‍යාපෘති කටයුතු සිදු කළේ කියලා කියනවා. එතකොට මේ ඒ හේතුව නිසා වෙන්න ඇති සෑහෙන්න මේ අලි ප්‍රමාණයක් අපිට දකින්න හම්බුණා. ඉතින් දැන් අපි යනවා වස්ගමුව ජාතික උද්‍යාන වනෝද්‍යානයේ දකුණිවුරට. ඒ කියන්නේ මහවැලි ගඟ බලන්න වාහනෙන් බැහැලා පොඩ්ඩ දුරක් පයින් තමයි යන්න තියෙන්නේ. යම් බලන්න අපිට දැන් පේනවා ඇති සද්දෙත් ඇහෙන. යා. මහවැලි ගඟ
එහා පැත්තේ දෙහිත කණ්ඩිය ගහින් එහා පැත්තේ දෙහිත කණ්ඩියනේ ආ ආ වොෂ්රූම් එහෙම තියෙනවද මචන් කැම්ප් සයිට් එක යන්නේ කොතනද උඩ තියෙන කැම්ප් සයිට් එක ආ මේවා කැම්ප් කරන්න පුළුවන් ඔව් අවසාගෙන ඉන්න ඕන මේ මේ උඩ හදලා තියෙන කැම්ප් සයිට් බලන්න හරි සුන්දරයි ඉතින් මම හරි නදිය ලකුණු පැත්තෙන් යනවා අම්බර බලන්න මේ වයිනේ මේ තියෙන ගේම් සයිට් එක බලන්න හොඳයි මෙතන ඉඩ තියෙන මම හිතන්නේ මේ හන්ට නේ හැබැයි තව එකක් තියෙන ආදින්නේ මේ පැත්තේ ලස්සනට මහවැලි ගඟ ගලා බහිනවා හරි සුන්දර දර්ශනයක් ඉදී හෝටන් තැන්නෙන් පටන් ගන්න මහවැලි ගඟ තමයි මේ. ඉතින් එහෙනම් දැන් අපි වස්කමේ අනෝද්‍යානය හරහා මහවැලි ගඟට කියන්නේ දකුණු සීමාව වෙනකනුත් ආවා. දැන් අපි අපේ සෆාරියත් ඉවරයි නේ. එතකොට දැන් ආපහු අපි ආපාරෙම යන්න ඕනේ. සෆාරිය එහෙනම් අපේ වීකෙන්ඩ් එකේ ගමනක් ඉවරයි මෙතනින්. ඈ ඔව් දැන් අද අපිට පොඩි ගමනක් තියලා නුවර යන්න ඕනේ. දැන් අපි ආයි නුවර ගිහිල්ලා තමයි කොළඹ යන්නේ. ඉතින් එහෙනම් ඊළඟ ලොග් එකේ හම්බ වෙනකන් අපි යනවා. බයි. බයි.